රකින මාව ඇහෙනව නේද සඳරු? ඇහෙනවා සර්. හරි මෙහර අපි ඒකට පටන් ගත්තා. රජෙසෝ කියව පාර හරිද? මම මේ මුත්තේ සෑහෙන්න ස්පීඩ් නෙමෙයි කියන්නේ, මම යන පන්තිය සෑහෙන ස්ලෝ හරිද? හැබැයි මේ පන්තිය අනිත් පන්තියට සාපේක්ෂව ඔය හරි කෝපේගේ රජය ඉස්කෝල වලට සාපේක්ෂව අපි සෑහෙන ඉස්සරහින් ඉන්නේ. මොකද අපි පටන් ගත්තා තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩම කියන්නේ අනිත් පාඩම් සියල්ලම 100%ක් තියෙන කරුණු ආවරණය කරලා, 100%ක් තියෙන කරුණු ආවරණය කරලා තමයි මේ පාඩම පොඩක් ඉතින් ඒක ලොකු ගැටලුවක් නෑ. කොහොමත් ගැටලුවක් නෑ, ලොකු නෙවෙයි කොහොමත් මට ගැටලුවක් නෑ. ඔබලාගේ ටයිම් එක සම්බන්ධව ඒ නිසා අපිට ඉක්මනට තියරි කරපු සිලබස් එක ඉවර කරලා ඔබලාගේ පේපර්ස් ටික කරන්න පටන් ගන්නවා. හැබැයි මගේ ටාගට් එකක් තියෙනවා, ඔබලාගේ පේපර් එකක් කරා නියැලි එක පාඩමක් ඉවරන පස්සේ පාස් පේපර්ස් එක සතියක සාකච්ඡා කරන්න. ඒ කියන්නේ එක සතියක පන්තිය කරන එක නතර කරලා ඒ සතියේ අර අදාළ පාඩමේ තියෙන පහස් වේවන් 2009 ඉඳලා 2023 වෙනකම්. ඒ දරණ දේ 2000 හරියට කරන්න ඔබලන්ට දෙන්න පුළුවන් ඔබලන් සපෝට් එක මම හැමදාම කියනවා වගේ මම දෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පාඩම පටන් ගන්න දවසේ ඉඳන් තමයි මම කියන්නේ දෙන්න පුළුවන් ඔපරේටර් සපෝට් එක දෙනවා. මට දෙන්න පුළුවන් හැමදේම මම ඔබලන්ට දෙනවා, මගේ දැනුම, මගේ කාලය සහ මගේ ඔය දෙන්න පුළුවන් ෆැසිලිටීස් ටික, පේපර්ස් ටික, පාස් පේපර්ස්, ඊට පස්සේ ඊට අමතරව ඔය ඔයගොල්ලන්ගේ වාර විභාග වලට තියෙන පේපර්ස් සහ මොඩල් පේපර්ස්, කියන්නේ රජයෙන් දෙන මොඩල් පේපර්ස් සහ මගේ මොඩල් පේපර්ස් ටික ඔක්කොම ටික දෙනවා. ඔයගොල්ලන්ට කිසිදු රුපියලක් ඉසුදු වේදමක් කියන්නේ නැතුව මේ පන්තියට ඇවිල්ලා හරියට වැඩ ටික කරොත් හොඳ රිසල්ට් එකක් දාගන්න, හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඕගලගේ යන්න පුළුවන් උපරිම ගෝල් එකට යන්න පුළුවන්. හරිද? ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි යනි ස්පීඩ් එකේ සම්බන්ධව මොන හරි කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවට පොඩි පොඩි උත්තරයක් දරමු මම දුන්නේ. හරි. මෙයා අපි පටන් ගන්නවා රජේසා ව්‍යාපාර කියන පාට් එක දැන් කතා කරා. රජයා කියන දරුවෝ අපි මේ කතා කරන පොදු මහ ජනතාවගේ ඡන්දයේ තේරීමක් ගැන රටේ ආර්ථිකය මෙහෙවන කරන එක තමයි රජයේ ආර්ථික මෙහෙවන්න තමයි මුලින්ම කියන්නේ රජය කියලා. රජය ප්‍රධාන ආකාර කිහිපයක් එහෙම තුළ අපි කියව රජය ව්‍යාපාර කෙරෙහි බලපාන කරන ආකාර කිහිපයක් තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මොනවාද මුල තුන ආයතනද තියෙන්නේ කියන එක. ඒ ආයතන ප්‍රධාන මට්ටම් තුනකට අපි වෙන් කරා. පළවෙනි එක මධ්‍යම රජය. මධ්‍යම රජය කියන්නේ අපි කතා කරන පාර්ලිමේන්තු සහ ආණ්ඩුව කියන රටස. ඒ මධ්‍යම රජය, මධ්‍යම රජය අරදී තිබ්බා දේවල් ටිකක්. මධ්‍යම රජයේ තිබ්බා රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය සම්මාගම්, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු කියන ප්‍රධාන කොටස් තුන තිබ්බා. ඊට අමතරව පළාත් පළාත් පාලන සභා තිබ්බා. පළාත් සභා කියන්නේ පළාතක් පාලනය කරන්න තියෙන දේවල්. එතකොට බිම් මට්ටම සහ ඒගොල්ලන්ගේ අර රජයේ තියෙන පාට් එක කෝඩිනේට් කරන්න සහ ඒගොල්ලන්ට සම්බන්ධතාවය ගොඩනගාගෙන මධ්‍යස්ථානයේ ඉඳගෙන ගැටෙන නිරාකරණය කරන කටයුතු කරන්නේ මේ පළාත් සභාව කියන පක්ෂණ. ඊට අමතරව අපි කතා කරා පළාත් පාලන ආයතන, පළාත් පාලන ආයතන වර්ග තුනක් තියෙනවා. මහනගර සභාව, නගර සභාව සහ ප්‍රාදේශීය සභාව කියලා. එතකොට බිම් මට්ටමේ තියෙන සියලුම ප්‍රශ්න ගැටලු නිරාකරණය කිරීම, බිම් මට්ටමේ තියෙන යටිතල පහසුකම් නිරාකරණය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අඛණ්ඩව පවත්වාගෙන යාම සියල්ල සියලුම කටයුතු කරන්නේ මේ පළාත් පාලන ආයතන කියන කොටසෙන්. එතකොට ඔයගොල්ලන්ගේ පාරකට තාර දාන්න ඕන වෙනවා නම් RDA එකෙන් ඇවිල්ලා පාර දාන්න යන්නේ. එහෙම නැත්නම් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇවිල්ලා පාර දාන්න, පාරකට තාර දාන්න යන්නේ. මේ පාරකට තාර දෙමින් සිද්ධ කරන්නේ ඔයගොල්ලන්ගේ මේ ප්‍රාදේශීය සභාවෝ, පළාත් සභාවෝ, පළාත් පාලන ආයතන කියන කොටස. අල ඔයගොල්ලන්ගේ පාරක ලයින් නැත්නම්, ඒ කියන්නේ ලයින් කියන වීදි ආලෝක කරන නැත්නම් ඒක ඇවිල්ලා රජේ කරන්න යන්නේ, RDA එකෙන් කරන්න යන්නේ, කොහෙන්වත් කරන්න යන්නේ කරන්නේ ඔබලගේ ප්‍රාදේශීය සභාව කට්ටිය ඇවිල්ලා තමයි ඉන්න මාසක් තියලා ලයිට් එක දාලා යන්නේ.
ඔගලන් දැකලා ඇති ඔගලා ප්‍රදේශයේ කුණු එකතු කරනවා නම් ඒ කුණු එකතු කරන්නේ වෙන කොහෙන්වත් මධ්‍යම රජයෙන්වත් මොකක්වත් නෙවෙයි ඒ කුණු ටැට්ටකේ ගහලා ඇති මෙන්න මේ එකේ ප්‍රාදේශීය සභාව හෝ මහනගර සභාව සඳහා දේපළ කි හරි මේ කඩුවේ අපි නම් ඉන්නේ පත්‍ර මුල්ලේ ඒ පත්‍ර මුල්ලයි කියන කඩුවෙලට එතකොට කඩුවෙල ගහලා දෙනවා කඩුවෙල මහනගර සභාව කියන කුණු ටැට්ටකේ ඊට පස්සේ ගහලා දෙනවා හරි ඊට පස්සේ පැද්දේ හරි ගහලා දෙනවා හරි ඒ ඔක්කොම කරන්නේ මේ පළාත් පාලන ආයතනය. ඒක උඩ විමට්ටමේ තියෙන සියලුම දේවල් කටයුතු කරන්නේ පළාත් පාලන ආයතන තමයි. ඒ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන රජය නැත්නම් රජයේ නියෝජිතයෙක් විදිහට තමයි විමට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ. හරිද? අපි ලියා ගන්නවා අද අනුමාත්‍යකාව රජයේ ව්‍යාපාර වලට මැදිහත් වන ආකාර. මේ අනුමාත්‍යකාව රජයේ ව්‍යාපාර වලට මැදිහත් වන ආකාර. රජයේ ව්‍යාපාර වලට මැදිහත් වන ආකාර රජයේ ව්‍යාපාර වලට මැදිහත් වන ආකාර රජයේ ව්‍යාපාර වලට මැදිහත් වන ආකාර ප්‍රේමෝපි ප්‍රේමෝපි අංක එක යටිතල පහසුකම් සංවර්ධනය නැත යටිතල පහසුකම් සැපයීම මගින් යටිතල පහසුකම් සැපයීම මගින් හරි මේ මොබි ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍ය 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 මූලික පහසුකම් මූලික පහසුකම් මූලික පහසුකම් රජය විසින් සපයයි රජය විසින් සපයයි අංකයක මේ බලන්න දැන් කිව්වා නේද මම ඔයාට රජය ක්‍රියාත්මක වන ආකාර කිහිපයක් තියෙනවා කියලා නැත්නම් රජයේ ආයතන කිහිපයක් තියෙනවා කියලා මොකද පළවෙනි එක මධ්‍යම රජය දෙවෙනි එක පා ලා සභා තුන්වෙනි එක පළාත් පාලන ආයතන මේ කැරදි තමයි මහනගර සභාව ප්‍රාදේශීය භාෂා නගර සභාව කියලා පොඩක් තුන තිබෙන්නේ මෙන්න මේක මොනවාද මධ්‍යම රජය පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අපි මේ දැන් මේ කරා කතා කරන්න යන කොහොමද රජය මොන මොන මෙන්න මේ ආයතන අපි කොහොමද අපි සමයන්නේ මෙන්න මේ කියන සේවාවන්
නැත්තම් මේ කියන දේවල් කොහොමද සපයන්නේ? ඒක නිසා ඔයගොල්ලෝ උදාහරණයක් දාගන්න. උදාහරණ හැම උදාහරණයක් මම දෙන්නේ උදාහරණ මම කියවන්නේ. මම මේ දෙන උදාහරණ දෙන්න. උදාහරණ දාගන්න. මධ්‍යම රජය. මධ්‍යම රජය කිව්වහම මධ්‍යම රජය තමයි දරුවෝ අපිට ඔය අනිතර බලපෑම්වලින් විශාල මහා පරිමාණ ව්‍යාපෘති කරලා මොනවාද ආදගලදී ජල විදුලිය නැත්නම් විදුලි බල ආධාර ඊට පස්සේ අධිවේගී මාර්ග ඊට පස්සේ ජලය නැත්නම් ජලය අපි බොන ජලය වගේ දේවල් සපයන දරුවෝ ඔය මේ මධ්‍යම රජය. ඒක උදාහරණ දාගමු අපි විදුලි බල සැපයීම මෙහෙම ලියන්නේ මධ්‍යම රජය තමයි විදුලි බලය සපයන්නේ. අධිවේගී මාර්ග නැත්නම් මහා මාර්ග මහා මාර්ග මහා මාර්ග සම්පාදනය කරන නැත්නම් නඩත්තු කරන නැත්නම් මහා මාර්ග ඉදිකිරීම මහා මාර්ග ඉදිකිරීම සිදු කරන්නේ මේ මධ්‍යම රජය. ඊළඟට ඊළඟට තමයි දරුවෝ පළාත් සභාව. පළාත් සභාව කරන්න දරුවෝ මහා මාර්ග මාර්ග නඩත්තු කරන නඩත්තු කරන හරිද? දැන් අපි ඉන්න බන්දර මුල්ලේ මහා මාර්ග නඩත්තු කරන මේක ලියන්න. දැන් මගේ කියවල බස්තර මුල. හරිද? මේවා. ලංකාවේ මේ දැන් අපි ඉන්න බස්තර මුල වෙන බෙදර ගියමු. මෙන්න මෙහෙම පාර ගිහිල්ලා මෙහෙම පාර ගිහිල්ලා තමයි මෙහෙම යන්න තියෙන්නේ. මෙහෙම තමයි අපි ගෙදර තියෙන්නේ. කියන්නේ මෙහෙම දැන් මේ අපේ ගෙදර මේ තියෙන අතුරු මාර්ගය මේ තියෙන සාමාන්‍ය මාර්ගය මේ තියෙන මහා මාර්ගය. මේ මහා මාර්ගය තමයි දර නුවර කොළඹ පාර. නිව් කැන්ඩි රෝඩ් එක. නව නුවර පාර. මෙන්න මේ පාරට අපි කියන රොබෝට් ගුණවර්ධන මාර්ගය කියලා. මෙන්න මේ පාරට කියන අපි ඉසුරු බෙල්ලස් කියලා. අපි පොඩි උදාහරණයක් මම මතක තියාගන්නද? ඉසුරු. අද දැන් ඉස්සරහින් දැස ගහගත්ත මොනහරි ප්‍රශ්නයක් වුණොත් එන්න තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ නේද? අවුලන්නේ. අනේ ආ. නව නුවර පාර රොබෝට් ගුණවර්ධන මාර්ගය ඉසුරු බෙල්ලස්. මම පොඩි උදාහරණයක් කියන්නේ. හරි? ළමයින්ට පැහැදිලි නේද මේ? අයි මෙතන මහා මාර්ග ඉදිකිරීම ගැන කියනවා. පාර සමහා මාර්ග ඉදිකිරීම නඩත්තු කිරීම කියලා උගන්වනවා. හරි මේ දරුවෝ නව නුවර පාර. ඔයගොල්ලෝ දන්න විදිහට නව නුවර පාර. ඔයගොල්ලෝ දන්න විදිහට මේ A මාර්ග කියලා. A1 A2 A3 A9 මේකනම් ගොඩම ප්‍රසිද්ධයි. මෙන්න මේ වගේ පාරවල් මේ වගේ ප්‍රසිද්ධ පාරවල් සහ අධිවේගී මාර්ග නඩත්තු කිරීම සහ ඉදිකිරීම සිද්ධ කරන්න දරුවෝ මධ්‍යම රජයේ මේ RDA කියන එක මගින් RDA එහෙම නැත්නම් මාර්ග සංවර්ධන අධිකාරිය Road Development Authority RDA එක මගින් දරුවෝ RDA එක තියෙන්නේ මේ අධිකාරියක් නිසා මේ මධ්‍යම රජයේ මං කියවන මධ්‍යම රජයේ තියෙන ව්‍යාපාර වර්ග කිහිපයක් තියෙනවා කියලා අංග එක තමයි රාජ්‍ය ආයතන sorry රාජ්‍ය සමාගම් රාජ්‍ය සංස්ථා රාජ්‍ය බලද්ද වේදු කියන දේවල් ටික තිබ්බයි. එතකොට අධිකාරියෙ ඉන්නේ මධ්‍යම රජයේ වශයෙන්. එතකොට මේ ඒකමන් සහ අධිවේගී මාර්ග සහ මේ වගේ ප්‍රධාන මාර්ග ප්‍රදත්ත කිරීම කරන්න දරෝ මධ්‍යම රජයේ RDA එහෙම නැත්නම් බාහිර නඩුව තමයි මාර්ග සංවර්ධන අධිකාරිය. එතකොට මධ්‍යම රජයේ තමයි මේවා කරන්නේ. හරිද? මම මුල දෙවන්නේ කියන්නේ. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේ රොබෝට් ගුණවර්ධන මාර්ග කියන එක. මේ රොබෝට් ගුණවර්ධන මාර්ග කියන්නේ අර මේ ප්‍රදේශයේ තියෙන මේ ප්‍රසිද්ධ පාරක් අපේ ප්‍රාදේශීය වශයෙන් තියෙන එකක්. ඒ කියන්නේ ගමක් තියෙනවා නම් මේ ගම ඇතුළට යන්න තියෙන ප්‍රධාන මාර්ගය. මේ ගම මේ මේ නව ටවුන් එක විහාරේ ගම ටවුන් එක ඉඳලා ප්‍රධාන මාර්ගය තමයි ගමට යන්න තියෙන ප්‍රධාන මාර්ගය තමයි ඔය රොබෝට් ගුණවර්ධන මාර්ගය. අන්නේ ප්‍රධාන මාර්ගයේ ගමට යන්න දෙන්න නැත්නම් ප්‍රදේශ ප්‍රධාන මාර්ග නැත්නම් පලාදී තියෙන ප්‍රධාන මාර්ග නඩත්තු කිරීම කරන්න දරුවෝ පලාස් සභාව යටතේ. මොකද
ප්‍රදේශයේ තියෙන ප්‍රධාන මාර්ගය කරන්නේ නඩත්තු කිරීම සහ නඩත්තු කිරීම ඒව කරන්නේ ඉදිකිරීම කරන්නේ නඩත්තු කිරීම කරන්නේ පළාත් සභා යටතේ. හරිද? පළාත් සභා යටතේ. ඊළඟට තමයි ප්‍රාදේශීය වශයෙන් තියෙන අතුරු මාර්ග. බලනවා කියන්නේ මේ ප්‍රධාන මාර්ග, මේ ප්‍රධාන මාර්ග ඊට පස්සේ ප්‍රාදේශීය ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග කියලා මේ මාර්ග පද්ධති තුනක් තියෙනවා. හරි? අතුරු මාර්ග මෙන්න මේ අපි මේ කතා කරන මේ ඉසුරු පෙදෙස. ඉසුරු පෙදෙස ඩිවලොප් කරන්න නැත්නම් ඉසුරු පෙදෙස කියන එක සංවර්ධනය කරන්න නඩත්තු කරන්න දරුවෝ අපි මේ කතා කරන මහනගර සභාවයි එහෙම නැත්නම් අපි දින කඩුවෙල මහනගර සභාවයි. අපිට මොන හරි පාරක් හදා ගන්න ඕන නම් පාර ගැටලුවක් තියෙනවා නම් අපි යන්න ඕන පළාත් සභාවට නෙවෙයි යන්න ඕන කඩුවෙල මහනගර සභාව. මහනගර සභාව කිව්වට පස්සේ තමයි ඒක උදාහරණ දෙන්නල මේ මහනගර සභාවේ ඉදිරිගිරීම් කරන්න. නැත්නම් මේ ප්‍රාදේශීය සභාව sorry ප්‍රාදේශීය සභාව මේ එකක් පළාත් සභාවෙන් කරන්නේ එකක් නෙවෙයි. අපි ආණ්ඩුවේ කිව්වල් කියනවා මේක අපේ පාරක් නෙවෙයි මේක ගිහිල්ලා ප්‍රාදේශීය සභාවට යයි. ප්‍රාදේශීය සභාව ඒ වගේම මේ පළාත් පාලන ආයතනයක කියයි. එතකොට මේ අපිට කියනවා මම කියන දෙන්නගේ මේ නුවර පාර මේන්ටේන් කරන්නේ හදන්නේ ඔක්කොම මධ්‍ය ප්‍රදේශය. හැබැයි රොබර්ට් ගුඩ්වර්ඩ් දැන් පළාතේ ප්‍රධාන පළාත් මාර්ග මේන්ටේන් කරන්නේ උනතර නඩත්තු කරන්නේ පළාත් සභාවේ පළාත් පාලන ආයතන වශයෙන් කරන්නේ ප්‍රදේශයේ තියෙන අතුරු මාර්ග පාවට කිරීම නැත්නම් නඩත්තු කිරීම සිදු කරන්නේ මේ ප්‍රාදේශීය සභාවේ. හරි. ඊළඟට මේක පළාත් සභා මහා මාර්ග නඩත්තු කිරීම. නැත්නම් ප්‍රාදේශීය මහා මාර්ග නඩත්තු කිරීම. ප්‍රාදේශීය මහා මාර්ග නඩත්තු කිරීම 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 දේවෝ පළාත් සභාව පළාත් පාලන ආයතන හදේ කරන තව එකක් තමයි ඊළඟ පළාත් පාලන ආයතන පළාත් පාලන ආයතන කිව්වොත් අතුරු මාර්ග නඩත්තු කිරීම අතුරු මාර්ග නඩත්තු අතුරු මාර්ග නඩත්තු කිරීම ඔය මේන් රෝඩ් එකේ ඉඳලා ගෙදරට යන දේ චූටි පාර. කොම්ප්ලීට් කරන්නේ ගල් ගල්න්නේ තාර දාන්නේ ඔය මේ ප්‍රදේශ වල. සර් සර් දැන් ඉන්නත් දින මතකද අපි ඉන්නත් ඉන්නේ කොහොමද කරන්නේ? මෙයා. දර ඔ මේජර් මෙයා. ඕගොල්ලෝ ඉගන්න ගමන් පොඩි උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ දැන් ඉන්න කට්ටිය ඉන්නකො මෙහෙ බලනකො අපි ඔයගොල්ලෝ පැත්තේ ඉන්නවා අපි කියන පුත්තරම ළඟින් ඉන්නවා හරිද පුත්තරම කොළඹ පාර පුත්තරම කොළඹ පාර සුවඳ පාර කියලා කියන්නේ සුවඳ නේ ඔව් සුවඳ පාර හරිද මම දන්නේ ඉතින් සුවඳ බස් එක රූට් එක ගැන හිතලා සුවඳ මට හිතනවා හරි මාර්ග නම් මතක නැහැ හරිද පුත්තරම ඉතලේ මන්නාරම කොළඹ මාර්ගය තමයි ওই පාර හරිද ඔය මුස්තකේ නඩත්තු කරන්න දරුවෝ ඔය මාර්ගය නරඹන්න තලේවන්නවල කොළඹ මාර්ගය නරඹන්න කරන් මහා මේ මේ මධ්‍යම රජයේ අපි එක ඒ වලතර මාර්ග සම්බන්ධන අධිකාරිය හරිද ඊට පස්සේ මේ පාරස් පයිකෙන් ඉඳලා පුත්තලමේ ඉඳලා ඔබලගේ ගමට එන්න තියෙන මාර්ගය පුත්තලමට අවුන්ගේ තියෙන ගමට එන්න තියෙන දැන් උදාහරණ ටික අපි ගේමු ඔබ අපි හිතන්නවා බිරුදයක් ඕගොල්ලෝ හෝමාගමන හෝමාගම ඉදලා පිටිපනට අන්න හෝමාගමට අවුල් එකේ ඉදලා පිටිපනට එන්න තියෙන පාර තමයි පිටිපන ඒ කියනවා NSB එකේ තියෙන NSB එකේ තියෙන අන්නේ පිටිපනට එන්න තියෙන පාර තමයි ඒ පාර තමයි තනන්නේ පළස් සභාව පිටිපන ඉදලා ඕගොල්ලන්ගේ ගෙදරට එන්න තියෙන පාර නඩත්තු කරන්නේ පළාත් පාලන ඇදගෙන යනවා එහෙම නැතුන ප්‍රාදේශීය සභාවේ පළාත් ප්‍රාදේශීය සභාවේ එහෙම නැතුන තමයි කියනවා මොනවාද මහනගර සභාවේ නගර සභාවේ පළාත් පාලන ආයතනය විදිහට පිටිපස්සේ ඉඳලා ඔයගොල්ලන්ගේ දැට එන්නේ. ඔයගොල්ලන්ගේ දැට එන පාර කැඩලා නම් දාන්න දෙන ගම්රේන් එක. මහනගර සභාවට, නියතන ප්‍රාදේශීය සභාවට, නියතන නගර සභාවට ඔයගොල්ලන්ගේ පිටිපස්සේ ඉඳලා
කොයිද හොමාරවට යන්න තියෙනවා නම් ඒ හොමාරවට යන්න තියෙන පාරේ මම නඩත්තු කරන්නේ පළාත් පාලන ආයතන එහෙම නැත්නම් ගන්න බස්නාහිර පළාතට බලන්න බස්නාහිර පළාත් පාලන මේකට ඊට පස්සේ ඔබලගේ 134 පාර එහෙම නැත්නම් තමයි අවිස්සාවෙල්ල නොනනුවර මේ පාර නඩත්තු කරනවා නම් කරන්න දාන්න තියෙන මේ RDA එක අපි ලියන ඊළඟට ඊළඟ එක තමයි ඊළඟ බලපෑම් කරන ආකාරය තමයි දරුවෝ කියන තරඟ කරුවෙකු ලෙස 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 තරංග තරංගයකු ලෙස තරඟ කරුවෙකු ලෙස කියන්න කිසියම් ව්‍යාපාර ආයතනයක් කිසියම් ව්‍යාපාර ආයතනයක් කිසියම් ව්‍යාපාර ආයතනයක් නිපදවන භාණ්ඩයට සමානම කිසියම් ව්‍යාපාර ආයතනයක් නිපදවන භාණ්ඩයට සමානම නිපදවන භාණ්ඩයට සමානම භාණ්ඩ නිෂ්පාදනය කොට වෙළඳපොළට සැපයීම මගින් භාණ්ඩ නිෂ්පාදනය කොට භාණ්ඩ නිෂ්පාදනය කොට වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කොට වෙළඳපොළට සැපයීම මගින් ගලත පොලට සැපේ ඉන්න මගින් සරලයි හරි අපි මේ වගේම තමයි මේ වගේම තමයි අපි මේක මේ මේ සිස්ටම් එකක් කියනවා කොහොමද මේ වගේ දේවල් කරන්නේ උදාහරණ ගන්න කවුද මේ වගේ කරන්නේ කොහොමද කරන්නේ හරි මධ්‍යම රජය නරු මධ්‍යම රජය තමයි මධ්‍යම රජය තමයි ලංකා ගමනාගමන කෙරෙන උදාහරණය තමයි ශ්‍රී ලංකාව පෞද්ගලික බෞද්ධක පරට කර සරග කරන්න මොකද කරන්නේ සීඩීබී එක ශ්‍රී ලංකා ලංකා ගමනාගමන මණ්ඩලය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සිලෝන් ට්‍රාන්ස්පෝර්ට් බෝඩ් ට්‍රාන්ස්පෝර්ටේෂන් බෝඩ් සීඩීබී කියන්නේ ඒක සිලෝන් ට්‍රාන්ස්පෝර්ටේෂන් බෝඩ් මොනාද
සිරස තියෙනවා, දරන තියෙනවා, IDN එක තියෙනවා. IDN එකක් තියෙනවා. ඔව්. රූප හයනේ තියෙනවා. මොනවාද? ඔය සිරස, දරන, ඊට පස්සේ TNL එක, ඊට පස්සේ මොනවද ඔය දෙන් සිජත වගේ කම්පැනි එක්ක කරට තරඟ කරන්න අපිට රූපවාහිනිය සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය සංස්ථාව කියලා ව්‍යාපාර ආයතන දෙකක් තියෙනවා ළඟේ. හරි යන යන්න රූපවාහිනිය සංස්ථාව සහ රූපවාහිනිය සංස්ථාව සහ තමයි දන්නේ නැහැ රූපවාහිනිය සංස්ථාව කියන මොකක්ද. ඔය රුග සේවන හිම කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් කොයිකට හැබැත්තේ පොඩ්ඩක් තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් කොයිකට අල්ලපු වෙටි එහෙම නතරු නිජාස් චතුරස්‍රයට අල්ලපු වෙටි රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරන දේවල් දරු ළඟා ඊළඟ දේ තමයි මොනවද? ඊළඟ දේ තමයි ඔය දැකලා ඇති ලෙකෝ 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 කියන්නේ මොකද? ලෙකෝ කියන්නේ මොකද? ලංකා පෞද්ගලික විදුලි මණ්ඩලය නැත්නම් ලෙකෝ හරිද? ලෙකෝ එහෙම ඒ කියන්නේ මොකද? ලංකාවේ තියෙන දරු කිසියම් එක එක ප්‍රදේශවල වලට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක නෙවෙයි ඒගොල්ලන්ට කරන්ට් එක දෙන්නේ පෞද්ගලික ඉලෙක්ට්‍රිසිටි බෝඩ්. එහෙම නැත්නම් අපි කියන පුද්ගලික සමාගම. ලංකා පෞද්ගලික විදුලි බල මණ්ඩලය. ලෙකෝ කියන්නේ ඒක. හරිද? ලෙකෝ. ලීසිකෝ. හරිද? එතකොට මේ ලෙකෝ එක මොකද කරන්නේ? අර ලෙකෝ එකත් එක්ක තරඟ කරන්න ඉන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක. එයන්. එයන්. ලංකා විදුලි බල මණ්ඩලය හරි. ඊළඟ ඊළඟට පළාත් සභාවට දී තියෙන මොනවාද තරගකාරී ව්‍යාපාර? පළාත් සභාවට දී තියෙන සාමාන්‍ය කතා කරන පෞද්ගලික ව්‍යාපාර දෙක තියෙන තරගකාරී ව්‍යාපාර. හරි. තව තියෙනවා මේකට ගොඩක් නෑ. මොනවද? ඔය සතුසර සතුසර කුටි දෙක තියෙන ඒවා. සතුසේ ඒවා කියද? හරි. දැන් අපි පළාත් සභා. දරෝ ලංකාවේ මධ්‍යම රජය විසින් ක්‍රියාත්මක කරනවා පළාත් සභාවට දේ ක්‍රියාත්මක වෙන්න නැත්නම් පළාත් පාලන ආයතන යන දේ ක්‍රියාත්මක වෙන්න නැත්නම් පළාත් සභා ඉස්කෝල පළාත් පාලන ආයතන යන දේ ඉස්කෝල පළාත් සභාවට දේ ක්‍රියාත්මක වෙන පාසල් වර්ග තියෙනවා. එතකොට මේ පාසල් වර්ග ගණන් කරනවා ඔය ලයිසියම් එක හොරයිසන් එක ඊට පස්සේ උදේින් ගියාට පස්සේ තමයි ඊට පස්සේ සෙනෙක් එක හරි ඔය වගේ ප්‍රයිවට් ස්කූල් එකක ලොකු තරගයක් තියෙනවා. ඊට පස්සේ මොනවද? පොදරට ගියමු කියේ. හරිද? හරි මගේ වැස්ස මොකදද? හරි එකක් තියෙනවා. කොළ පාටයි, දුමුර පාටයි වගේ අඳුම්ක් තියෙනවා. ඊට පස්සේ ජේම්සි එක ඔය ප්‍රයිවට් ස්කූල්. ඒ ප්‍රයිවට් ස්කූල් එකට කම්පීටිටර් කෙනෙක් විදියට අජේ පළාත් පාලන ආයතන වල තියෙන පළාත් සභා පාසල් ක්‍රියාත්මක කරන යන එන පළාත් සභාව කියන්නේ පෞද්ගලික පාසල් සහ පළාත් සභා පාසල් පෞද්ගලික පාසල් සහ පළාත් සභා පාසල් තේ එක්ස්කියුස් මී සෝරි පෞද්ගලික කියන්නේ පළාත් සභා පාසල් හල් නෝ නේද තේ ඇයි නෝ මම කතා කරන්නේ
ඇහෙනවා කියන මේ ලිව්වත් ගොඩ මං දැන් ආවේ කවුද මේ? ආදේ මාද නෑ චුට්ටයි ලිව්වේ, ලොකු ප්‍රමාණයක් ලිව්වේ ඔච්චර නෑ. මේ මේ කවුද? රජය ක්‍රියාත්මක වන ආයතන, ඒ කියන්නේ මම හිතන ඔය ලියලා තියෙන ඔය ටික. මම රාජ්‍ය දෙපාර්තමේන්තුව ලක්ෂණ එතනට ලිව්වා. එතන ලිව්වද? හරි. වීඩියෝ එක බලන්න තරෝ රෙකෝඩින් එක දාන්න. ආද චුට්ටා කියන්නේ පිටුවක් කියලා ලේට තියාගන්නවා. පිටුවක් ඉදර මේ අද දෙපාර්තමේන්තුව, ඒ කියන්නේ මේකයි ඔය ඔය ව්‍යාපාර සංවිධාන නවාට නැත්තේ. ව්‍යාපාර සංවිධාන එහෙමම තියලා මේ අලුත් පාඩමක්, ඒ රජය සහ ව්‍යාපාර. රාජ්‍යංශයේ ව්‍යාපාර නෑ නෑ රජය සහ ව්‍යාපාර. පළාත් සභා, පළාත් සභාවට තියෙන මොනවද? පළාත් පළාත් සභා පාසල්, පළාත් සභා පාසල්, ජාතික පාසල් දෙන්නේ. ඊට පස්සේ පළාත් සභා වෙළඳ සංකීර්ණ, පළාත් සභා වෙළඳ සංකීර්ණ. හරි. ඊළඟ මෙවර පළාත් පාලන ආයතන එහෙමත්ම ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් ප්‍රාදේශ සභා, මහනගර සභා කියන කොටස් යටතේ කියන ඊළඟ ආයතන තමයි සමායතරුමේ පරණකාරී ආයතන තමයි. ඔබලා දැකලා තියෙන සෝරි මෙහා ඔබලා දැකලා තියෙන සමහර ප්‍රාදේශ සභා වල තියෙනවලු හඩගාම, හඩගාමර ක්‍රියට දෙන දුකට ප්‍රයිවට් කට්ටියක් තියෙනවා කඩනම්පර පිළියෙල දෙනවා. ඒ වගේම තමයි මොන රාජ්‍යංශයක් තියෙනවා කඩනම්පර පිළියෙල දෙනවා. දැන් මෙන්න අර ටෙන්ඩර් කැන්දවල දෙනවා කියලා කියන්නේ, ටෙන්ඩර් කැන්දවල දෙනවා කියන්නේ ඒ ඔය මේක යටතේ දෙන ඒවා. හරිද? උදාහරණයක් ඉදිරියට ඔගොල්ලෝ දන්නවා. මමත් ඇත්තට මේ පාර ගියාම තමයි සිරිපාද දැනගත්තේ. ඒක සිරිපාද දෙපැත්තේ තියෙන කඩ කිසිම අකිනෙක අයිති කඩ නෙවෙයි. ඒක අයිතිය තිබුණේ අදාළ පාරවල් වලට තියෙන ප්‍රාදේශීය සභාවේ යටතේ. උදාහරණයක් විදියට පැන් ප්‍රාදේශීය සභාව. ඒ රත්නපුර ගැටෙන් තිබ්බ රත්නපුර ප්‍රාදේශීය සභාව. හරිද? අන්නේ ප්‍රාදේශීය සභාව යටතේ තියෙන බලස් සෝරි. ප්‍රාදේශීය සභාව යටතේ තියෙන ප්‍රදේශයක් නිසා ඒ කඩවාපර කුලියට දෙන්න තමයි ප්‍රාදේශීය සභාවේ. උබද කරන්නේ සිරිපාරේ වාර පටන් ගන්න කලින් ඒ කඩවලට ටිකක් ගැන්දවල අවාර ගීල තියෙනවා නම් ඒ කඩවල එකම එක කඩයක්වත් ඔය තියෙන තත්ත්වේ නැහැ. එක කඩයක්වත් නැහැ. හරිද? එක කඩයක්වත් නැහැ. ඔක්කොම තියෙනුම අයිති මොකක්ද? ඒ අයිති මේ සියල්ලම කඩවල තියෙන මේ පළාත් පාලන ආයතන යටතේ. මේ යට පළාත් පාලන ආයතන යටතේ. නියද? නියද? පෞද්ගලික ව්‍යාපාර කුලියට දෙන ස්ථාන, පෞද්ගලික ව්‍යාපාර කුලියට දෙන ස්ථාන. ඊළඟ ඕන දන්න ප්‍රසිද්ධ සේවාවක් තියෙනවා, දලි පෞසල් සේවාව. ඔව්, ඔබලගේ ජනේ වල එහෙම නැත්නම් මොස්ට්‍රෝ වල ඔක්සිජන් කියන්න බෑ. හරිද? මොස්ට්‍රෝ වල පිරුණාම ඕගොල්ලන්ට කතා කරන්න තියෙන ඔප්ෂන් දෙකක් තියෙනවා. අංග එක තමයි ප්‍රාදේශ සභාවේ ගල්බෝසලේ අරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ? ප්‍රාදේශ සභාවේ ගල්බෝසලේ අරගෙන ඇවිල්ලා අන්නේ ඔස්තු වල දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන පෞද්ගලික ගල්බෝසල් සේවාව කියන එක ගන්නේ ගල්බෝසල් සේවාව කියන දේ. හරි, දිවා රාත්‍රි ගල්බෝසල් සේවාව කියන්නේ. ඒ පෞද්ගලික ව්‍යාපාරක ඒ පෞද්ගලික අංශය ඒ වගේ ව්‍යාපාර කරනවා. ඒ වගේම තමයි ඔය නගර සභාවේ අයිති නැත්නම් තියෙන දෙකලද ගල්බෝසල්.
සභාවක් රාජ්‍ය සභාවක් මහනගර සභාවක දෙන්නේ. නෑ ගලි බෞසර් සේවා. ගලි බෞසර් සේවා. ඒ ගලි බෞසර් සේවා සමයන් කළු පලන අයද. පලාත්පාලන ආයතන වෙළඳ සංකීර්ණ. පලාත්පාලන ආයතන වෙළඳ සංකීර්ණ. පලාත්පාලන ආයතන වෙළඳ සංකීර්ණ. හද වැරදි. පලාත්පාලන ආයතන වෙළඳ සංකීර්ණ. හරි. ඔයා දැකලා ඇති පතර මූල පැත්තට આવොත් කොළඹ පැත්තට આવොත් ඔයා දැකලා ඇති අර ගුවන් පාලමක් තියෙන මෙහෙම ගිහින් ලංකයි දිගම ගුවන් පාලම රාජගිරිය තියෙනවා. හරිද? මේ රාජගිරිය ගුවන් පාලම නගිනකොටම පතර මූල පැත්තේ ඉඳලා යනකොට මම්මද පැත්ත කොළඹ ඉඳලා යනකොට දඹකොත් පැත්ත තියෙන ලොකු බිල්ඩින් එකක්. තට්ටු පලකායි ඉඳලා තනි බිල්ඩින් එකක්. ඒ තනි බිල්ඩින් එක අයිති වෙන්නේ බිල්ඩින් එක ඉස්සරහා තියෙන රාජගිරිය නැත්නම් කෝට්ටේ මහනගර සභාව. එතකොට කෝට්ටේ මහනගර සභාවේ පාර්ශ්වික ආයතනයක්. මේ පාර්ශ්වික ආයතනයේ ක්‍රියාත්මක වන රාජගිරිය ඒ නම මතක නෑ. ඒ වගේ රාජගිරිය එක නමක් තියෙනවා. මම මතක නෑ. අද මේ මේ බිල්ඩින් එක අයිතිලා තියෙන්නේ මේ කෝට්ටේ මහනගර සභාව. ඔබලා ඩොර යනවා නම් කෑගල්ල කරලා කෑගල්ල බස් ස්ටෑන්ඩ් එකට පිටිපස්සෙන් තියෙනවා දුරුපාඩ ගොඩනගිල්ල. ඒ ගොඩනගිල්ල අයිතිලා තියෙන්නේ කෑගල්ල ප්‍රාදේශීය සභාව. ඊළඟසේ ඕක තව තියෙනවා මේ පරිසභාවෙන් කරන දේ. දිවාසුරුකු මධ්‍යස්ථාන පෙරපාසල්. පෙරපාසල් සහ දිවාසුරුකු මධ්‍යස්ථාන. පෙරපාසල් සහ දිවාසුරුකු මධ්‍යස්ථාන. පෙර පාසල් සහ දිවාසුරුකු මධ්‍යස්ථාන. ඕල දැකලා ඉතින් දිවාසුරුකු මධ්‍යස්ථාන සහ පෙර පාසල් තියෙනවා. වේද? ඔය පෞද්ගලික ආශ්‍රය වගේම තමයි රාජ්‍ය ආශ්‍රය තියෙන ඕකම. දැන් අපි ඊළඟ කාරණාව ඊළඟ මේවල උදව් කරන නැත්නම් මේවල බලපෑම් කරන ආකාරය නැත්නම් රජයේ බලපෑම් කරන ඊළඟ ආකාරය තමයි ගනුදෙනු කරුවෙකු වීමෙනි. ගනුදෙනු කරුවෙකු වෙනවා. ගනුදෙනු කරුවෙකු වීමෙන් ගනුදෙනු කරුවෙකු වෙනවා. ඒ ගැනද පොඩි විස්තරයක් ලියා ගන්න. ඒ ගැනද පොඩි විස්තරයක් ලියා ගන්න. පෞද්ගලික අංශයේ නිපදවන භාණ්ඩ හා සේවා. පෞද්ගලික අංශයේ නිපදවන භාණ්ඩ හා සේවා. පෞද්ගලික අංශයේ නිපදවන භාණ්ඩ හා සේවා. රජයේ මිලදී ගැනීම. රජයේ මිලදී ගැනීම. රජයේ මිලදී ගැනීම. ලියන්න මධ්‍යම රජයේ විසින් උදාහරණ දාන්න. මධ්‍යම රජය
මධ්‍යම රජය. කියන මධ්‍යම රජය. අද රජ කවුරු කියනවා? ඔබ දැන් විසමර්ථන මණ්ඩලයේ වී මගේ වී මිලදී ගැනීම වී සංවර්ධන මණ්ඩලය මගින් වී මිලදී ගැනීම වී සංවර්ධන මණ්ඩලය මගින් වී මිලදී ගැනීම මොකද කරන්නේ? සතුස සතුස ශාකා ජාලමගේ සතුස ශාකා ජාලමගේ සතුස ශාකා ජාලමගේ සතුස ශාකා ජාලමගේ සවුන්ඩ් එක ප්‍රශ්නයක් තියෙනවා. කියන මධ්‍යම රජයේ විසින් තමයි මොනවද? සරසන සරසෙන් බඩු ගන්නවා, සදුනේ ඖද්දරික අංශයෙන් බඩු ගන්නවා. ඊට පස්සේ ඔබ දෙය දෙන වශයෙන් බලත් පාලන ආයතන බලත් පාලන ආයතන පලාත් සභා පලාත් සභා පලාත් සභාවට දෙලියා ගන්න ඈ ඔය යකලදී විවිධ ආරක්ෂක සේවාවන් ලබා ගන්න පලාත් සභාව ආරක්ෂා කරගන්න ඊළඟ විවිධ පිරිසිදු කිරීම් සේවාවන් මිලදී ගැනීම විවිධ පිරිසිදු කිරීම් සේවාවන් පිළිදී ගැනීම විවිධ පිරිසිදු කිරීම් සේවාවන් පිළිදී ගැනීම විවිධ පිරිසිදු කිරීම් සේවාවන් පිළිදී ගැනීම ලියමු පළාත් පාලන ආයතනයට දෙන්න පළාත් පාලන ආයතනයට පළාත් පාලන ආයතනයට යන්න
ආදාහනකාර සේවාවන් වෙන්නේ සේවා සඳහා ආදාහනකාර කරුණාංගීල පුත්තන් අන්නේය. අවුද යන්නේ රජේ සභාවේ ආදාහනකාර සේවාවන් වෙන්නේ සේවාවන් සඳහා සේවාවන් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍යයන් පෞද්ගලික ව්‍යාපාර වලින් මිලදී ගැනීම, පෞද්ගලික ව්‍යාපාර වලින් මිලදී ගැනීම මට ඇහුනේ දරුව කෙනෙක් ඉන්නේ එහෙනම් පොඩ මැසේජ් එකක් දාන්න බලන්න. පළාත් පාලන ආයතනයට දේ තිබ්බේව පළාත් පාලන ආයතනයට දේ ආදාහනාගාර. වැඩි සේවාවන් සඳහා පෞද්ගලික ව්‍යාපාර වලින් මිලදී භාණ්ඩ අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන්නේ මොනවාගලින්ද? ආර්ථික මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන පාලනය කරන දරු ආර්ථික ක්‍රියාවලිය පරිපූර්ණ අධිකාරී පාලනය කරනවා සමහර වෙලාවට එමෙතර පාලනය කරන දේවල් තමයි ඔය ආර්ථික වශයෙන් පාලනය කරන මේ ඒ ආර්ථික සංවර්ධන අධිකාරී හරි මධ්‍යම රජයේ විසින් තමයි පාලනය කරන්නේ. මධ්‍යම රජයේ විසින් තමයි පාලනය කරන්නේ. හැබැයි ඒකේ පෞද්ගලික වෙළඳුන් තමයි ඉන්නේ. රජයේ වෙළඳුන් නැහැ. ඒගොල්ලොත් අර නිල වශයෙන් කරනවා. සමහර يعني මර දේවල් කියන සමහර ආර්ථික මධ්‍යස්ථාන කියන ප්‍රාදේශීය වශයෙන් කරලා. කියන උදාහරණයකදී අපි කියමු ආර්ථික මධ්‍යස්ථානේ ඒවලින් නැත්නම් පොළ සති පොළ වගේමක් හිටවන්න පාලනය කරන්නේ පළාත් පාලන ආයතන කටයුතු. ලෝක බලත් පාලන ආයතනයේ තමයි ටෙන්ඩර් දාලා ඒ ටෙන්ඩර් දාලා ඒ අදාළ පොලේ බඩුකරන දෙන්නේ මේ බලත් පාලන ආයතනයේ සමහර ආර්ථික මධ්‍යස්ථාන දෙන බලත් සභාවයට දෙන බලත් සභාවයට දෙන දින අපි මධ්‍යස්ථාන තියෙනවා හරිද ඒ ප්‍රාදේශීය වලදී තමයි දෙන්නේ අපි කියමු මේ වගේ දඹුල්ද ඊට පස්සේ ඒ වගේ දේවල් නම් තියෙන තනි කරනවා මේ මධ්‍යම රජය අතරේ ලොකු ඒවා ඊට පස්සේ කැප්පටි පොළ නීගොඩ වගේ ඒවා ආර්ථික මධ්‍යස්ථාන තියෙන්නේ නීගොඩ සමහර වෙලාවට නීගොඩ ප්‍රාදේශ සභාවටදී කැප්පටි පොළ එක නම් තියෙන්නේ කැප්පටි පොළ එක තියෙන ප්‍රාදේශ සභාවට කැප්පටි පොළ ප්‍රාදේශ සභාවට හද ප්‍රාදේශ සභාවට දැන් ලොකු ගොඩක්ම ලොකු පදාර්ථ දෙයක් කතා කරන දේවා තියෙන්නේ මධ්‍යම රජයේ වටදී අනිත් ඒවා පළාත් පාලන ආයතන වලදී තමයි තියෙන්නේ. මේ ගොඩක් ආර්ථික මධ්‍යස්ථානයේ කැප්පෙටි පොළ ආර්ථික මධ්‍යස්ථානය ඊට පස්සේ ඉන්දියාවේ වශයෙන් නාරායන් පීඩා ආර්ථික මධ්‍යස්ථානය ඒවා. ඒවට වෙනදාම් කරන ටෙන්ඩර් දෙන්නේ ඒ අදාළ ප්‍රාදේශ සභාවෙන්. හැබැයි ඒව නියාමනය කරන මධ්‍යම රජයේ. ආදානාගාරවලින් පස්සේ මොකද කියන්නේ? ආදානාගාරවලින් පස්සේ තමයි ආදානාගාරවලට අවශ්‍ය සේවාවන් සැපේ නැත්නම් ආදානාගාර අවශ්‍ය
එය පෞද්ගලික ව්‍යාපාරවලින් ලබා දීම. ලියන්න ඊළඟ ලියන්න ගණතන කරවීම ඉවරයි. ලියන්න ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස. 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 හරි. ලියන්න. ලියන්න ඒකෙදි. ලියන්න. රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ කොට රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ කොට ව්‍යාපාර කටයුතු පාලනය කරයි. ව්‍යාපාර කටයුතු පාලනය කරයි. තමයි කරන්නේ නැහැ සර්. ස්ටැන්ඩි එකයි ඩයලොග් එකයි කියන්නේ මොකද්ද? ඒක කොහොමද පාලනය වෙන්නේ? හරි. මෙවයි. ස්ටැන්ඩි එක තියන්නේ 150ක් රජය දැනට මම දැන් ස්ටැන්ඩි එක විකුණන්න යන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තියෙන රජයටදී 150ක් ඉතුරු 140 ගාන තියෙන්නේ ජපානි සමාගමක් යටතේ. ඒ ජපානි සමාගමයි අපේ ලංකාවේ අතර තමයි තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඒක රාජ්‍ය අර්ධ රාජ්‍ය සමාගම කියලා. ඒක ඉතින් කිව්වොත් ලංකා ටෙලිකොම් සංස්ථාව. ඒක සංස්ථාවක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. සංස්ථාවක් යටතේ තමයි ඒක රජය රජයේ මධ්‍යම රාජ්‍ය තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ බලපත් එකයි ඉස්සෙල්ටි එකයි ගත්තොත් අර්ථ කෝල් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක මධ්‍යම රාජ්‍ය විසින් සපේන තරගකාරී ව්‍යාපාර ආයතනය තමයි ඒක SLD එක වෙන්නේ. බැලුම් එක තනිකරම පෞද්ගලික ආයතනයක්. ඒක රජයේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒතර ඩයලොග් එකයි SLD එක කියන්නේ තරග කරුවන් දෙදෙනේ. ඒකෙදී මධ්‍යම රජයේ විසින් තරගකරුවන් තරග කරපු තරගයක් තමයි SLD එක කියන්නේ. ලියන්න ඊළඟට. ලියන්නේ නේද? ප්‍රතිපත්ති සම්පාදකයේ කොටස. අජේ ක්‍රියාත්මකම ආර්ථික ප්‍රතිපත්ති අජේ මගේ ඇති කරගන්න ආර්ථික ප්‍රතිපත්ති මගේ ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කිරීම. ව්‍යාපාර කටයුතු පාලනය කිරීම. දෙමු දෙමු කියන්නේ දැන් මධ්‍යම රජයේ කොහොමද ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ? මොනවද ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න තියෙන දේවල්? ලියන්න. මධ්‍යම රජයේ විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තමයි මධ්‍යම රජයේ විසින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ප්‍රතිපත්ති වර්ග දෙකක් තියෙනවා. මේක එක මේ දෙක සාධාරණ පිස්තා ප්‍රතිපත්තිය, පොල් ප්‍රතිපත්තිය, පොල් ප්‍රතිපත්තිය. ඊට පස්සේ ෆිස්කල් ප්‍රතිපත්තිය. ෆිස්කල් ෆිස්කල් ප්‍රතිපත්තිය.
ෆිස්කල් ප්‍රතිපත්තිය ඊළඟ මූල්‍ය ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය අපි ගන්න භාෂාවෙන් කියනවා අයවැය කියලා. එහෙම නැත්නම් අපි කියනවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්ති දෙක කතා කරනවා ලොකුවට කුඩියට නෙමෙයි ලොකුවට මේ පාඩමේදී. මේ පාඩමේ තියෙන තමයි මූලික වශයෙන් අපි කතා කරන්න යන්නේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් අපි කතා කරන භාෂාවෙන් කියන සරලව කියන්න අයවැය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මොකක්ද? ප්‍රතිපත්තිය තමයි ඒක තමයි ව්‍යාපාර නාම ප්‍රතිපත්තිය. ව්‍යාපාර නාම ප්‍රතිපත්තිය, ව්‍යාපාර නාම ප්‍රතිපත්තිය, ව්‍යාපාර නාම ප්‍රතිපත්තිය. ව්‍යාපාරේ නාමයෙන් ව්‍යාපාරයේ රෙජිස්ටර් කියලා සොෆ්ට්වෙයාර් ව්‍යාපාර සා කවුද ව්‍යාපාර කරන්නේ ඉන්ස්ටග්‍රෑම් කියන පළාත් පාලන ආයතනයට දී තියෙනවා තමයි පරිසර ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම. පරිසර පරිසරයේ පිළිබඳ ප්‍රතිපත්තියක් හදලා ඒ ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කරනවා. පරිසර ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක බලපෑම් කරන ආකාරය තමයි දරුවෝ ඉලක බලපෑම් කරන ආකාරය තමයි නීති රීති සම්පාදනය කිරීම. නීති රීති සම්පාදනය කිරීම, නීති රීති සම්පාදනය කිරීම. නීති රීති සම්පාදනය කිරීම, ව්‍යාපාර නියාමනය කිරීම හා පාලනය කිරීම, ව්‍යාපාර නියාමනය කිරීම සහ පාලනය කිරීම.
අවශ්‍ය නීති රීති සංග්‍රහයන්. අවශ්‍ය නීති රීති සංග්‍රහයන්. අවශ්‍ය නීති රීති සංග්‍රහයන්. සම්පාදනය කිරීම ඒමගේ හොඳ මන්දර රජයේ සිංහෝදයයන් පහස පාරක් දෙකියන් දීදී මොනවද පහස පාරක් දෙකියන් දැන් මන්දර රජයේ සිංහෝදයයන් දීදී මේ මන්දර රජයේ කියලා විලා දුව රජයේ කියලා විලා පාරික් මොමික කටියට පිළිබඳව පාරිභෝගික කටියට පිළිබඳව පනස පාරිභෝගික කටියට පිළිබඳව පාරිභෝගික කටියට පිළිබඳව පනස ඊළඟට පරිසර පිළිබඳව පරිසර ව්‍යාපාරය ඉතරම් ව්‍යාපාරය ඉන්න කොහොමද පරත් පාලන ආයතන සොරි පරත් සභායටදී ක්‍රියාත්මක වෙන නීති තමයි පෞද්ගලික පාස්කන්ද පෞද්ගලික පාස්කන්ද අන්තර්පරා පස්සේ බාවන් අලදීනවා අභ්‍යන්තර පස්සේ බාවන් ඒවගේ අන්තර්පරා දුවන පස් විශිෂ්ට කරන්නේ බලපත්‍රය කරන්නේ ඔක්කොම කරන්නේ පලා පාලන ආයතනයක අභිස පරිදි හොඳේ මාසේ දේවා නිදි පොන්නේ එම බිනකට පළල් පාලන ආයතනයට දෙවිය පළල් පාලන ආයතනයට ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ මොකද ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ පනත ඔබලෝ එක්තරා අනුගාමීදායක සංසිද්ධියක් වාර්තා වුණා කළුතර ප්‍රදේශයේ අද අහලත්‍යදී ලැබු අලක එක්තරා අමානුෂික ඝාතනයක් වුණා ඒක ලැබු වලට එක්කන් ගියා යාළුවෙ එහෙම කතන්දරයක් දන්නවද නේද
අද එක්තරා මාංශු සංසිද්ධියක් කල්ලි කියන යාළු වෙනුවෙන් එහෙම යාළුවෝ කියලා එහෙම යාළුවෝ කියලා જાතියක් ඇත්තෙම නැති සමහර වෙලාවක් ඉන්නවා යාළුවෝ හොඳ කියලා ඉන්නවා හැබැයි වෙලාව හැටියට ඒගොල්ලෝ වෙනස් වෙනවා හරිද ඒගොල්ලෝ ඒ ඒ සංසිද්ධි ඒකෙදි මෙච්ච දේ දන්නේ නැති මොකද උනේ ඔබ නිවුස් වල අගේ ඉඳලා මුරටම මුලේ ඉඳලා අගටම යාළුවෝ මම කවුද කියලා මම විතර හවුද අම්මා තාත්තා ඔක්කොම ඔය පෞද්ගලික රූපවාහිනී මාධ්‍යාලා ඔස්සේ පළවුණා. ඒක දන්න වැඩි සංසිද්ධිය මොකක්ද කියලා. කියන්නේ මේ වකර පොය දවසක පොය පොය දවසක පොය දවසක පොය දෙක යනවා කියලා යාළුවෙක් එක්ක පොය දෙක යනවා කියලා යාළුවා පොය දෙක ගිහිල්ලා අන්ති වෙනවා ජීවිතේ මන්දි කියවන්න ඕන. හරිද? අන්ති වෙනම දුක් වෙන්නේ ඔය කවු වෙන කොහොමකටද නේ උන්නේ ඔකේ නම් අම්මයි තාත්තයි විතරයි කවුරුත් නැහැ. අර කාර්යයක් හරි කරගොන් යවරු වර්ධන කවුරු දෙකක් තුනක් හතරක් පහක් ඉරේ ගිහිල්ලා එයි. හැබැයි ඉරේ ගිහිල්ලා ආව කියන මොනස ජීවිතේ නැති වෙන්නේ නැහැ. ජීවිතේ නැති වුණා අර අකිත් කෝ හොයත් දැන්න යාළුවෝ විශ්වාස කරලා වැඩ කරන මොනසය. හරිද? ඒ නිසා 100 30ක් මිනිස්සු විශ්වාස කරන එක සාමාන්‍ය දේ වැඩ කරනවා. හරිද? මට කියන්න ඕනේ ඒක නෙවෙයි. ඒ අන්තිමම ප්‍රශ්නේ උනේ අද අපි ලංකාවේ ඉතල ගණන් ගන්න එපා. අන්තිමම ප්‍රශ්නේ උනේ මේ ලැබුම වල ඉතිකරේ කොහොමද කියලා. තමයි ලොකුම ලැජුම පැතු. හරිද? ලැබුම වලට අන්තිමම ඉගෙන ගන්න කියන්නේ පොඩි හොටෙල් එකක් කාමර කුලියද තාවකාලික කුලියද කියන දාන. අන්තිමම මේ ලැබුම වලට තමයි වරද පැටුනේ ලැබුම වල ඉදි කරන්න කිසිදු සැලසුමක් නැහැ කිසිදු අවසරයක් කළුතර ප්‍රාදේශීය ස්වභාවයෙන් අරගෙන නැහැ. සාමාන්‍ය තීන නීති නීති ටික ඔය පොඩන ගිලන් හදන වටේට මීටර් 5ක්ද 10කට ඕනේ ඉඳ දියන්න ඕන මායිමක සාපේක්ෂව සත්ව වෙන දෙයක් දෙයක් යන කවුරු තියන්න ඕන ඒ අනිකරමයි ඉඳමෙ තියන්නේ ඒ පොඩන ගිලන්. ඒක සාමාන්‍ය නීති විරෝධී හැබැයි හදලා තියෙනවා. එතකොට ඔය ඕගොල්ලෝ ගියක් හදන්න යනකොට අපි කියන ඕගොල්ලෝ අනාගතය හරි ඔබලෝ ගියක් හදන්න යනකොට ඕගොල්ලන්ගේ ප්ලෑන් එක පාස් කරන්නේ එහෙම නැත්නම් ඔයාලගේ නිවාස සැලසුම් පාස් කරන්නේ ඔබලන්ගේ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය සභාව ඔබලන්ගේ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය සභාව ලංකාව මොකද කරන්නේ ලංකාවනේ ප්‍රශ්නයක් නෑ NTO TEO technical officer TEO TEO ට පොඩ්ඩක් ඔය දෙනසිදීමත් එක්ක පොඩි ටිකක් මොනාහරි පොලයක් එකක් තියලා තිබ්බාම ප්ලෑන් එක පාස් කියලා එයා සයින් එක දාලා දෙනවා. අධ්‍යක්ෂකීමේ පෞද්ගලිකව මම දන්න දෙයක්. මම දන්න දෙයක්. එතන මම දන්න දෙයක් ඒක එකින්ද ඕගොල්ලන්ට මොනාහරි ගැටනවත් තියෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලන්ට මොනාහරි අනාගතයේදී ගයක් හදන්න බිල්ඩින් එකක් හදන්න තියෙනවා නම් ඒ බිල්ඩින් එක සඳහා අවසර කරපන් ඕගොල්ලෝ හොඳම ලුක්කේ ප්ලෑන් එකෙන්ද කමක් නැහැ. ඊළා ඊළා ප්‍රාදේශීය සභාවෙන් නැත්නම් පළාත් සභාවෙන් ප්‍රාදේශීය සභාවෙන් එහෙම නැත්නම් නගර සභාවෙන් එහෙම නැත්නම් මහනගර සභාවෙන් ඊළා අවසර ගන්නවා නම් අවසර ගන්න බුද්ධලයා තමයි ටීඕ. එහෙම නැත්නම් ටෙක්නිකල් ඔෆිසර්. ටෙක්නිකල් ඔෆිසර් ඇවිල්ලා ඔයාගේ විවාසය හෝ ගොඩනැගිල්ල හෝ මොනායි දෙයක්කට අස්සම් කරන්න පස්සේ තමයි වාගේ ගොඩනැගිල්ල ඉදිරියට අවසර දෙන්නේ. තා උදිකරන්න තා ඔය බැංකුලෝ කරද්දී ලොකු දෙයක් තියෙනවා ඊ යෝධ මාස්ටර් කරන්න ඕන. එතකොට ඔය නිවාස සැලසුම් කිරීම සම්බන්ධව පනත නීතිය තියෙනවා ඔය ප්‍රාදේශීය සභාවේ ඇටද නිවාස සංවර්ධන අධිකාරිය වුණා ගොඩනැගිලි සංවර්ධන අධිකාරිය වුණා මූලිකව පදතලයේ ක්‍රියාත්මක කරන්නේ ප්‍රාදේශීය සභාවේ. එතකොට ප්‍රාදේශීය වශයෙන් අදාළ තියෙනෝ කෙනෙක් ඉන්න ඒකට ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් ඉන්න අපි කියලා ආදේශ බවට මේ දීවි පස්සේ ඒ අදාළ නීතියට දේ නැත්නම් අපි ලඟා කරන පරිවාස සැලසුම් නීතියට දේ ඒක එයා ඕනද නැත්නම් හරියට හදලා තියෙනවද ඒ නීති නීති වලට අනුකූලවද හදලා තියෙන කීයද බලලා එයා සයින් කරනවා. හරිද? ඊළඟට තමයි ඔයා පරිපාලන ඔයා දත්තෙ ඉදම සහ දත්තෙ ඉදම නම කවුන්සල් කරන්න යනවා. ඒකට වා ඉඩමක් තියෙනවා ඒකත් හදලා තියෙන්නේ ඔයාගේ අම්මගේ තාත්තගේ හරේ ඉඩමක් නම් නැත්නම් ඔයා සල්ලි දීලා ගන්න ඉඩමක් නම් ඒ ඉඩම ඔයාගේ නමට පවසා කරන්නේ ඒ TEO කියන අවසර
යෝග්‍ය අවසර නැති කියව තමයි ඒ අර කන්ති වූ සරතු අධිකාරියේ පමණට දාමුත්තු වගේ විවාහ කරලා දිනනවද නැද්ද කියලා බලලා තමයි යා සයින් කරන්නේ. ඊට පස්සේ තමයි ඔකේ රූපේ ඔක්කොම සහ පරිපාලන කෝට්ටේ කියලා දෙන්නේ. පරිපාලන කෝට්ටේ ඉදිරි බල මණ්ඩලයන්ට සහ ඒ අදාළ දේවල් දෙනවා. නැත්තම් වාට නම ධර්ම මොකද ඉදිරි බල කොයි ජීවිතේ දෙන්නේ. ඒ ඕල් විදිහ ගන්න යනවා නම් නැත්නම් ගියම් හදන්න යනවා නම් කෙලින්ම ගිහිල්ලා දවසක් එක අරගෙන ගිහින්නම් ආදිස පාවෙන් චෙක් කරගන්න අපි මේ මේ විදිහටද අපි මේ ගේ හදලා තියෙන්නේ කියලා කොහෙන්ද චෙක් කරන්න ආදිස පාවෙ කවුද ඒක චෙක් කරන්න TO වෙනතර ටෙක්නිකල් ඔෆිසර් නේද ටෙක්නිකල් ඔෆිසර් තමයි ඒක චෙක් කරලා සයින් කරන්න පස්සේ තමයි ඒක ලීගල් ડોකියුමන්ට් එකක් අපිට පරිවර්තන වෙන්නේ හිතනවා ඒ ගන්න හැමෝ අදරි ඉඳලා ඔබට වාසියෙන් මුණ දෙන්න සිද්ධ වෙනවා මොනාකටදී දවසක මුණ දෙන්න නිසා තමයි මම කියන්නේ. හරි. ලියන්න. ලියන්න ඊළඟට. ඊළඟ කාරණා නැත්නම් ඊළඟ මේව කරන ආකාරය බලපෑම් කරන ආකාරය ලියන්න. පදු අය කරන්නෙකු ලෙස අපි කතා කරන 6 වෙනි එක පදු අය කරන්නෙකු ලෙස. පදු අය කරන්නෙකු ලෙස. පදු අය කරන්නෙකු ලෙස යන අජිත අවශ්‍ය කරන සිය ආදාය මාර්ග යතනදී අවශ්‍ය වන්දන මාර්ග ගණන අදාල් මාතෘකාව වදු පැනවීම හා එකතු කිරීම වදු පැනවීම හා එකතු කිරීම වදු පැනවීම හා එකතු කිරීම සිදු කරයි අජේ විසින් සිදු කරයි අජේ විසින් සිදු කරයි ये विशिष्ट सिद्ध करें अजय विशिष्ट सिद्ध करें हेलो यार मंत्रण के लिए इसी ने तो करना बदली के लिए हम अभी यार मंत्र कर जाइए तो करना बदल नाम बदल सारे तो करना එය මධ්‍යම රජු දහ පිළිය මධ්‍යම රජයේ විසි කිලු කරන බව යන යන දේශීය ආදායම් බදු දේශීය ආදායම් බදු දේශීය ආදායම් බදු රේගු බදු රේගු බදු රේගු බදු සුරාබදු 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 නැකත් ඊයාරිය අදාළ පත්තරයක තිබ්බා ලංකාවේ පාසල් 136ක් පොහලා දෙනවා මේ ආණ්ඩුව අවසන්සරේකදී ප්‍රතිපත්ති ස්ථාන පාරේ දුන්නාවට අනුදෙන්
කොවිඩ් පාසල් ලොකු ගානක් වැහෙනවා. සුරසැන් ලොකු ගානක් කරනවා. ලංකාවේ මිනිසුන්ට ලංකාවේ පාලකයන්ට පොඩි මොඩ දැනුමක් නැති ඉතින් නැති පාඩ රටේ ඉන්න ප්‍රජාව පී කරන්න ඒක ඕනම රජයක් විසින් කරනවා. මේ මම කියන්නේ මේ මොන රජයක් කියන්නේ මේ දියුණු වෙලා තියෙන රජයක් නෙමෙයි කියන්නේ. දිගු වේවි පවතින සහ දුගී මට්ටමේ තියෙන රජ්‍යවල විසින් කරන දේවල් කියනවා. ආර්ථික මට්ටම් තියෙනවා ප්‍රධාන ආකාර තුන. දුගී දිනු වේවි සහ දිනු මට්ටම් කියන ඒවා තියෙනවා. දුගී මට්ටම ඇත්තේ සහ දිනු වේවි පවතින ආර්ථික මට්ටම් ප්‍රධානම දේ තමයි ඕල ජම්ප දානියන් පිරිසක් ඇති කරලා ඕට සීනි බොල සීනි බොල සින්දනාකාරයේ පොඩි පොඩි දේවල් ඡන්දලම් විලක් කරලා ඡන්ද ලබා ගන්න එක තමයි කරන්නේ. බැරි වෙලෙ යොක්සී ගත්තේ ඊට පස්සේ ඉතිරියන් පස්සේ යුරෝප රාජ්‍යවල ඔයගේ දේවල් ඔයා පුරුණ පත්‍රයක් කරන දෙයිය පිළිසු යන් දෙන්නේ නේ. මේ පිළිසු මොකද කරන්නේ? අර බොල්ලෝ ගාපු හාල් එක අරගෙන ගිහිල්ලා ශ්‍රී දත්තරන් සමු මාත්‍යෝ කියලා වැදලා ගන්න. ඔව් මේ සල්ලි එකතු කරලා පිටුම සානාධාර දෙනවා. එවන මොටිය ගහලා කුලුව පාද දෙන්නොන හංගුකේම ටෝල් ගල වැටෙන්නේ නැහැ. අපේ මිනිස්සුගේ තියෙන පොම්දප්පන හැටි තමයි. මොකද අතපය අතර තියෙන අතපය අත දෙක යන කුල් දෙක ඇතුළේ හොඳට තියෙන මිනිස්සු යනවා කියන සම්පූර්ණ එක. දැන් කැද කර දෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ට නිකම් දුන්නොත් ආයි කමන්නේ නැහැ. ගිහිල්ලා පොඩු දෙවියන්ව කමන්නේ ගන්න. PhD කරලා මාස්ටර් කරලා
ඉතින් පළාත් ආදායම් අය කිරීම.
ඉරවලියන්නේ ඉරවලියේ රජය විසින් විවිධ පහසුකම් සහ උපදේශන කමා මූල්‍ය සේවාවන් සැපීම උපදේශනය කමා මූල්‍ය සහනාධාර සැපීම උපදේශනය සහ මූල්‍ය සහනාධාර සැපීම දෙම අපි ළඟට ඒ කියන්නේ උදාහරණ ගන්න තමයි මේ මෙහෙම ඕනේ නැහැ මධ්‍යම රාජ්‍ය රජය කියන්නේ මම ඕනේ නැහැ අපි පොදුවේ යාමු කියන්න සහනදායී පොලියට ණය ලබා දීම සහනදායී පොලියට ණය ලබා දීම එනකට අනියනියට සාදායි පොලිගලෙන් ලබා දෙවිනකට ව්‍යාපාර පරිපාලන උපදෙස් ලබා දීම ව්‍යාපාර ආනයන අපනයන ක්‍රියාවලිය සඳහා ව්‍යාපාර ආනයන අපනයන ක්‍රියාවලිය සඳහා සහාය සැපයීම
ආයුධ ප්‍රවර්ධන මණ්ඩලයේ අපරාධ සංවර්ධන මණ්ඩලයේ වගේ දේවල් වලින් රාජ්‍ය බැංකු වලින් ඔය ඔන්ලයින් අපරේණි කර කම් කරන්න බැලන කොටේ දෙපටේ ප්‍රදේශයේ හදල් කරුවා කියලා කරුවා සේවා දීම වගේ දේවල් සිද්ධ කරන දේ. හොඳ කමෙන් රජේ. හරි. අද දවසේ තියෙන දෙවෙනි මාතෘකාව තමයි දරුවෝ. ඉවර කරන්නේ ප්‍රධාන මාතෘකාව ව්‍යාපාර කටයුතු කෙරෙහි රජය දැඩියක් දීමට හේතු ව්‍යාපාර කටයුතු කෙරෙහි රජය මැදිහත් වීමට හේතු. ඒකාධිකාරී වැඩි අහිතකර තත්ත්වය ප්‍රදේශයේ ඒකාධිකාරී වැඩි අහිතකර තත්ත්වය ඒවා කියන්න මේ මොකක්ද ආදරෝ අධිකාරී අහිතකර ඒකාධිකාරී තත්ත්වයක් පරිහරීම ඉවත් කිරීම ලද පොලේ හිතකර ඒකාධිකාරී තත්ත්වයක් ඉවත් කිරීම ඇතිවීම වැරැද්දීම ලද පොලේ හිතකර ඒකාධිකාරී තත්ත්වයක් ඇතිවීම වැඩක් දැන් ඒකාධිකාරී තත්ත්වයේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒකවල සිතුරු විතර විදිහට පාඩ දෙකක් වෙන බිනන හස්තවල විතර විතර විදිහට පාඩ සේව සැපේ ඉන්න පාඩ දෙනවා. පොදේ එහෙම වුණාම පොදේ ප්‍රධාන දේ තමයි වෙනද කිසි ආකාරයක් තියෙන්නේ. ඒක නැති කරගන්න අයිය මොකද කරන්නේ? වෙළඳපොළ විසමාචාරවලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙළඳපොළ විසමාචාරවලදී
සමාජාරවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම. පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික අධිකාරියේ නිරතරේ නිෂ්පාදනය කරන ගුණත්වය ආරක්ෂා කිරීම. ආරක්ෂා කිරීම ආරක්ෂා කිරීම. මොකද කරන්නේ? දරුවෝ අපි සරලව කිව්වොත් එහෙම
අපි සමාජයට සහ පරිසරයට ඇතිවෙන අහිතකර තත්ත්වයන් නැති කරන්න අවබෝධ කරන්න රජයේ ක්‍රියාත්මක වෙන්න ඉන්න අපි හදන පාඩේ සමාජයේ ඉදිරිසුතු කුඩු දන්ජ වගේ මන්දව්‍ය නිෂ්පාදනය කරන ආකාර තියෙනවා කසිප්පු වගේ නිෂ්පාදනය ආකාර තියෙනවා ඒව මොකද කරන්නේ ඉව රජයේ පාලනය කරන ඒව නිසා මොකද වෙන්නේ සමාජයේ ඉදිරිසුතු ආරක්ෂා වෙනවා ඉතින් දැකලාදී මන්දන්නේ මේක දැන් දුකෝඩුම් පැතිරෙනවා මොනවාල ගිනිමන් දකින්නවා කියන්න ඕනේ දුරේ විදියට ඉස්සර නම් ඇත්තම බිව්ව පිළිම තමයි විතරයි බිව්ව පිළිම තමයි විතරයි හැබැයි දැන් කොඩු වඩා හවක් ඉදිරිය ගෑන්න අපිට දුරු හැද බොනු ඉස්සර නම් ආගදී මොනවා වේද කියලා හදාගන්න තාම පිළිනම් තමයි තියෙන මෙච්චර දෙයක් වෙනවා නම් දෙන්න මොකදලා බිව්වොත් මොනවා වගේ දෙයක් වෙන්නේ ලොරන් ඉබදලා ඉන්න පොඩි එකක් ඩොයිසෙන් මුට්ට පුරු දෙනවා මොකද ඕව කරන්නේ හරි කරා මාහරි අද ටික්ටොක් එකේ ගියාම දැන් සිගර දැන් වටේ සිගර බොරන පේනවා වගේ ජීවිත දෙනවා අතල් කියලා පේනවා අය මෙහෙම ජීවිත පේනවා අම්මා කියලා පේනවා හරි ලෝ හරි ෂෝප් දේවල් පේනවා හැබැයි අන්තිමටම බලන් ගියාම කට්ට ගන්න එක තනියෙන් තමයි වාට හොද ඉතින් තමයි අය වයවට සාපේක්ෂම මොලේ ඉඳි කියලා එතනම යනකොට අයට සාපේක්ෂ දැන් නම් ඇයි බෑ ඉතම සිංගල් සහ ලොකු ප්‍රෙෂර් එකක් දාලා ගන්න අමාරු සාමාන්‍ය පද්දසාර කියන්නේ අනිත් ශරීරයෙන් අහිඳ කර දී සාන්දන දවකය දැන් මේ තමයි කියන්නේ කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා නම් ලොකු ප්‍රමාණයක ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලගේ අභ්‍යන්තර ඉද්දී වලට හානි වෙන ප්‍රමාණය ගෑනු වල සාපේක්ෂව වඩා වැඩි හැබැයි ඕක ගෑනු කට්ටියෙන් එකට එන්නේ නියමවලින් ඒක මොකදන්නේ ඒ අභ්‍යන්තරින්දී අර පිළිමකට සාපේක්ෂව වඩා හානි වෙනවා ලංකාවේ වැඩිම නරකම දූෂණය වෙච්ච ප්‍රදේශයක් තමයි කුරුණෑගල කියන්නේ. කුරුණෑගල ප්‍රදේශයේ අද ජනලේක සංඥාදේක දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ භාෂා සිනු සංඥාව ගත්තොත් වැඩිම අවුල් තියෙන ප්‍රදේශය තමයි කුරුණෑගල ප්‍රදේශය. ඒක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒක ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පේරමයිට සාපේක්ෂ ගෑනු ළමයි තමයි වැඩිම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. හරි ඕක කරන්නේ කවුද? රජය නෙමෙයි. හරිද? ඕක කරන්නේ ව්‍යාපාර. මොකද කරන්නේ රජය? රජය ඇවිල්ලා ඔය ව්‍යාපාර වලට ඔය වගේ අහිතකර තත්ත්වයන් ඇති වෙන එක බලපවන්න ඕනේ. ඒ සමාජයේ ඉරුවේ එක. ඒක සමාජයේ ව්‍යාපාර කරන ඇවිල්ලා සමාජය රකින්න රජය විසින් ක්‍රියාත්මක කරන්න ඕන ක්‍රියාමාර්ග දෙනවා. හරිද? මම දැන් එකපාරක් පාසලක අධ්‍යාපනය පාවිච්චි කරන්න සමාජයේ අහිතකර තත්ත්වයන් නැතිවෙන්නට වළක්වන්න. ඊළඟ දේ තමයි රජය පරිසරයේ සුරකින්න කටයුතු කරන්න. එතකොට පරිසරයේ සුරකින්න කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම ද්‍රව්‍ය නිසි ආහාරව කරන්න බැර කරන්න ඕන ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය නිසා අපේ පරිසරයට ඇතිවන බලපෑම බලන්න ඕන. ඒ අමුද්‍රව්‍ය ලබා ගන්නකොට ඒ වගේ අමුද්‍රව්‍ය වලින් මොන වගේ බලපෑමක් ඇති වෙනවද කියලා බලන්න ඕන. ක්‍රියාවලිය තුනම මුල අගමැද අග කියන ක්‍රියාවලිය තුනම නිසා ව්‍යාපාරයේ විසින් පරිසරයට ඇති වෙන බලපෑම ඉවද අනිවාර්යයෙන්ම සලකලා බලන්න ඕනමයි. හරි. මේවා ඊළඟට
වෙනවීනකට යන ලාභ නොලබන පෞද්ගලික ව්‍යාපාර අතර උදාසන ලාභ නොලබන ලාභ නොලබන පෞද්ගලික ව්‍යාපාර අතර උදාසන ලාභ නොලබන පෞද්ගලික ව්‍යාපාර අතර උදාසන ලාභ අත්‍යවශ්‍ය නිෂ්පාදනය අත්‍යවශ්‍ය නිෂ්පාදනය අත්‍යවශ්‍ය නිෂ්පාදක අඛණ්ඩව සමාජයට සැපයීම අඛණ්ඩව සමාජයට සැපයීම අඛණ්ඩව සමාජයට සැපයීම එහෙම අපි යන්න බදු දෙමු බදු සහ විවිධ සේවාවන් සැපීම තුළින් බදු සහ විවිධ සේවාවන් සැපීම විවිධ සේවාවන් සැපීම රජයට ආදායම ලබා ගැනීම රජයට ආදායමක් ලබා ගැනීම ගෙන බිනාඩ ගෙනිනාඩ රජය අරමුණු රජය අරමුණු රජය ආර්ථික අරමුණු රජය ආර්ථික අරමුණු
සාර්ථකව ඉටුකර ගැනීමට හැකිවීම. සාර්ථක ඉටුකර ගැනීම රජයේ ආර්ථික අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම. ලබන සතියේ තියෙන්නේ රජයක ආර්ථික අරමුණු ඒ ආර්ථික අරමුණු ඉටුකර ගැනීමට සඳහා ව්‍යාපාර කොමුද රජය උදව් කරන ජනපිතර කරන රජය ව්‍යාපාර වලට කොමුද උදව් කරන්න කියන එක. ඒ රජයේ ව්‍යාපාර වලට රජයේ ව්‍යාපාර අද ගන්න නිසා රජයේ ව්‍යාපාර වලට කොමුද දායකත්වය ලබා දෙන්නේ කියන එක. ඊට පස්සේ ලබන සතියේ කතා කරන දී පාඩමට රජයේ ආර්ථික අරමුණු ඉටුකර ගන්න මොනවද මොනවගේ ආර්ථික අරමුණු ඉටුකර ගන්න හදන්නේ. ඒ වගේම තමයි රජයේ ආර්ථික අරමුණු ඉටු කරගත්තේ ව්‍යාපාර මොනවාගේ සහායයක් ලබා දෙන්නේ සහ රජයේ ව්‍යාපාර කරගෙන යනකොට රජයේ නියාමනය කරන ක්ෂේත්‍රයක් හා නියාමනය කරන ආයතන මොකක්ද? අපි රජයේ ව්‍යාපාර කරගෙන යන මොනවාගේ විදිහද මේ රජයේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි සතිය කතා කරමු. ඊට පස්සේ තදී අපි කතා කරනවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නැත්නම් රජයේ කතා කරන ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්ති ගැන කතා කරද්දී ඔයගොල්ලන්ගේ රිපෝට් වලට ආසන්න ප්‍රමාණයක් කවර් වෙනවා මෙන්න මේ රජයේ ව්‍යාපාර කොටස ක්‍රියාකාරීත්වය කරන මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මේ පාඩමේ උගන්වනවා අපි. එතකොට මේ පාඩමේ සරලව උඩට ගිහිල්ලා උගන්වනවා පෙන්තරේ කියලා උත්තර උගන්වනවා. ඇයිද මොනවද මූල්‍ය ප්‍රතිපත්ති මොනවද මූල්‍ය බාර අටේනේ පාඩමේ තියෙනවා රාජ්‍ය ආර්ථිකය. රාජ්‍ය ආර්ථිකයේ මූලික වශයෙන් සිද්ධි ස්වර වඩා වැඩි ප්‍රමාණයක් කරන්නේ රජය අයවැය ප්‍රතිපත්තිය ගැන සංකීර්ණ පරිදි අපි කතා කරමු ෆිස්කල් ප්‍රතිපත්තිය ගැන. ඒක ටෙටි පාට මේ ඉතෝන් වෙන අටේනේ පාඩමේ තියෙනවා. ඒ
ඉතින්
වගේ බඩු පාණ්ඩ ගෙනිය නැති වෙයි. ඔය කැඩිච්ච පාරවල් වාසියක් නැති වෙයි. ඊට පස්සේ මාර්ග වගේ නැති දවසක් බස් නැති වෙයි. ඉතුරු ඉතුරු ඉතේ බස් ටයිම් එකට යන්න වෙයි. අපි දෙක දැන ඊට පස්සේ ඉතින්ද හදන්න තුප්පියල් කරන ඉඳලා යාමාරු වලට අජය බලන්න යන කර නිර්වස් අපි කරා මේ ආදිබෝධි විසමාචාර අයින් කරන්නේ හිත ඒක නිසා පරිභෝගයේ විපක්ෂ කරන ව්‍යාපාර වලට රජය අතපොත ගන්නෙ ඊට පස්සේ අපි කතා කරා රජය සංකෘතිකංශයේ සපය නැති ලාභන වලට වගේ පාඩ සේවා හදා ගන්න රජය තමයි ඊට පස්සේ රජයට ආදායමක් වෙන්න මේ පෞද්ගලික ව්‍යාපාර වලට ගන්නවා පෞද්ගලික ව්‍යාපාර වලට බදු ගහලා මේ පදු වලින් තමයි මේක ආදායම් ලබා යන්නේ ඊට පස්සේ අපි කතා කරා විසමාචාර ඊට පස්සේ කතා කරා බුද්ධ භාජන දා සාධාරණ පරිසර හිතකාමී සහ සමාජ හිතකාමී විදිහට ව්‍යාපාර කරගන්න එහෙනම් දරුවෝ මට කිව්වා මෙහෙම වෙලාවට හරි හරි දෙවියන් වහන්සේ හරි 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 තේරුණා සර්. හමරු එන දරෝ අදර පන්ති ඉවරයි. අයිබෝවන්.